සමහර සවසනෙන් මේ දැන් මේ අපි අනිත්‍යතාවය ගැන කතා කරද්දී ඕ දැන් කෙනෙකුට අපි සාමාන්‍යයෙන් අර ප්‍රෝධමත්ක අපි කියන මේ සැප දුක දුකර කම්පා වෙන්න එපා කියන එක සම්බන්ධ අපේ ලැබෙන හැම දෙයකම අනිත් කියන්නේ මේ හිතට දරා ගන්න බැරි ශෝකයක් සතුටක් ආව මේ අනිවාර්යෙන් අපි අනිත්‍ය පුරුදු කරන්න කියලා කියන්නේ අනිත්‍ය පුරුදු නම් මෙහෙමයි මාතෘ එතන දැන් මාත්‍ය විවාහ ජීවිතයෙන් ගත කරන්නේ එහෙනම් එතනදී ගොඩාක් අනිත්‍ය කාරණේ වඩන්නේ නැහැ දේනද ඒතකොට කලකිරීම වැඩි වෙනවා හොඳේ එනිසා දැන් විවාහ ජීවිතයේදී හැම වෙලාවෙම මේ එකක් කරන්නේ ලොකුම දේ තමයි විවාහ ජීවිතයේ කුසලයක් බවට පත් කරගන්න. තේරෙනවද? විවාහ ජීවිතයේ කුසලයක් බවට පත් කරගන්නේ කොහොමද? මහත්යා නෝනාට කරන්න තියෙන යුතුකම් පක්ෂය හරියට කරලා නෝනාව සතුටෙන් කියලා ඒ සතුට තුලින් මහත්යා කුසලයක් පත් කරගන්න. නෝනා මහත්යාට කරන්න තියෙන යුතුකම් පක්ෂය අකුරට කරලා එතන සතුටෙන් කියලා එතනින් කරන්න තියෙන කුසලෙ පත් කරගන්න. තේරෙනවද? එතකොට දෙන්න අම්මා තාත්තාලා උදෙසා වේවා ඥාතීන් උදෙසා වේලා යුතුකම් පක්ෂයක් තියෙනවා නම් ඒවා අකුරට කරන එතනින් කුසල් පක්ෂය වැඩි කරගන්න. තේරෙනවද? ඒ කුසල් පක්ෂය වැඩි කරගන්න ඉති මුලින්ම ඒ ටික කරගන්න මාර්ගය. තේරෙනවද? එතන කුසල් පක්ෂය වැඩි වෙනකොට එතන පෞරේ සමගිය සමාදාන ඒවා කරගන්න නැතුව අපිට අනිත්‍ය වඩන්නේ නැහැ. තේරෙනවද? එහෙම කළොත් නුස්සුම් ගති ගැටෙන සතියවලට අපි යනවා. වෙන වැරදිස් ටික දැන්. ඔව් එතන අපි මේ මේ මේවට යනවා. ඉස්සෙල්ලාම මේ මේ දෙදෙනා සතුටෙන් කියලා ඒ සතුට තුළින් කුසලෙ වැඩි කරගන්න. තේරෙනවද? වැඩි කරගෙන සිල්පද පහ ආරක්ෂා කරලා අපි කරපු දේ අපිට ලැබිලා තියෙන්නේ අපි ලැබුණු දේට ගැටෙන්න ඕනේ නැහැ කියන තැන යන්නේ. තේරෙනවද? ඉතින් එතන කරාම ප්‍රශ්නේ මුල ටික විසඳ ගන්න ඕනේ. නැත්නම් ඒක පාට අනිත්‍යය වඩන්න කියොත් මහත්තයෝ පොඩි ප්‍රශ්නයක් ආවොත් අපි ඒක විසඳ ගන්න නැහැ. ඒ නිසා හැම වෙලාවෙම දැන් මුලින්ම සමගිය කියන කාරණය අපිට අවශ්‍යයි. ඒ කියන්නේ දෙන්නාගේ අදහස් එකට ගලප ගන්නවා. එහෙම ගලප ගත්තට පස්සේ දෙන්නා තුලින් කුසලයේ වැඩෙනවා. කුසලයේ වැඩෙනකොට මහත්තයෝ අතීත කුසල මතුවෙන ආයේ. තේරෙනවද? එහෙම මතුවෙනාට පස්සේ ඊට පස්සේ ඕක ගලප ගන්න එතකන් ඕනෑට වැඩි අනිත්‍ය වඩන්න යන්න එපා. නොබෙටි ඉන්න. සැප වේදනාවක් ඇති වුණොත් ඒ සැප වේදනාවට ඇලෙන්න යන්න එපා. තේරෙනවද? උපේක්ෂාව ළඟ ඉන්න. දුක් වේදනාවක් ඇති වුණා ඒකට ගැටෙන්න යන්න එපා. උපේක්ෂාව ළඟ ඉන්න. එතන තමයි කුසලයේ වැඩෙන්නේ. දේක වැඩිනොත් ඔබලාටම ඒක වෙන කාටවත් නෙමෙයි. දැන් අපි දන්නේ නැහැ දැන් මේ දරුවෝ ඒ තාත්තා තුමා කිව්වා තාත්තා නැති වුණේ පිළිකාවනේ නේද? පිළිකාව කියන්නේ අකුසල විභාගයක්නේ. පිළිකාව කියන්නේ මොකක්ද? ද්වේෂයේ ප්‍රධානම දෙයක් තමයි. තේනවද? ද්වේෂය දැන් පිළිකාව වල කියන්නේ මොකද්ද? ද්වේෂයේම පරයක්. තාත්තා දන්නේ නැහැ. ඒ වාසනාවට දුක් දෙන එක තමයි. ඔපරේෂන් ඒ වේ. එදන් ගියම ඔය වාස විස විකුණු නෑ එතන ගියම කු විනාශ විකුණු නෑ විලිබේත් ඒව විකුණු නෑ අනිවාර්යෙන් ඊළඟ ඔය ජීවිත වල ඕක තමයි වෙන්නේ ඒ හේතුඵල ධර්මයක් ඒ නිසා පිළිකාව කියන දේ දකිද්දි ද්වේෂයමයි මතක් කර ගන්න ඕනේ මොකද ද්වේෂය තමයි මුල්ම හේතුව පිළිකාව තේරෙනවද ඒ නිසා ඉතින් ඒවා වෙලා දැන් තාත්තා නැති වුණාම අපි දක්ෂ වෙන්න ඕනේ අපිට මොකක් වෙයිද කියන්න අපි දන්නේ නැහැ එච්චරයි ඉතින් දැන් තාත්තා ඉතින් බලන්න ඕනේ මුකුත්ම නැහැ නේද ඒ හිටියා හැරෝ ඔබලා තාත්තා උනා ලොකු මහත් කරලා ඉතින් නැතුව ගියා. ඉතින් අපිටත් කවදා හරි වෙන්නේ එච්චරයි. ඉතින් අපිටත් ඕක වෙනවා නම් දරුවෝ අපි ලෝකදේශ මොනවද නැති කරගෙන අපි ප්‍රශ්න ඇති කර ගන්න ඕනේ නැහැ මොකද අපිටත් ඔච්චර තමයි වෙන්නේ. ඒ නිසා ජීවත් වෙන්න කිකේ අපිට ලැබුණ දේත් එක්ක අපි සමගින් සතුටින් ඉන්නේ නැත්නම් ඒක හරි අපරාධයක්. තේරෙනවද? ඒක හරි අපරාධයක්.